සුබ දවසක්. ෆෝන් එකක් තියුණ පළියට, TikTok එකක් තියුණ පළියට, Facebook එකක් තියුණ පළියට, YouTube එකක් තියුණ පළියට හිතන හිතන දේවල් අන්තර්ජාලයට දාන්න බෑ. මොකද ඒවටත් තියෙන නීතිමය සහ ඒව ඇත්ත නැත්ත හොයලා බලලා හරියට සමාජගත කරන්න ඕනේ. නැත්තම් මේ රටවල හිරගෙදරට හරියන්න පුළුවන්. මොකද මේ TikTok කරන කට්ටිය හිතන් ඉන්නවා මේ හැමදේම කළා මේ TikTok එකේ දැම්මෙන් පස්සේ ඒක හරි කියලා. ඒකේ බරපතලකමක් කවුරුත් තේරුම් ගන්නෙ නැහැ. ඊයේ Facebook page වල TikTok වල ගොඩාක් කට්ටියගේ මේ වීඩියෝ එක ගියා. මම ඕගොල්ලන්ට මේ වීඩියෝ එක අහන්න දෙන්නම්. මම මේ වීඩියෝ එක ගැන අද කතා කරන්නේ. වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා මම ඒක voice එක අහන්න දෙන්නම්. ඒගොල්ලෝ කියලා තින්නේ ඒගොල්ලන්ට ඒජන්සියට ආපස් ඒජන්සිය ඉන්න තැනක් නැහැ. කරදරයි. නිදා ගන්න තැනක් නැහැ. ඒ හැමදේම සත්‍ය සිද්ධිය කොමාරි ලංකාවේ ආපු කට්ටියත් තමයි මේ දේ කරලා තින්නේ. TikTok එකේ වීඩියෝ එක මුදා හැරලා තිබුණා. ඉතින් ඒක viral වෙලා මේ වීඩියෝ එක දැකලා තින්නේ අපේ කුවෙට් එකේ තරුණ කැල පවගේ දාසල එම්බසියේ වැඩසටහන සංවිධානය කරපු කීප දෙනෙක් එකතු වෙලා ලයනල් අයියා, එතකොට චන්දන සහෝදරයා, සුල්තාන් අයියා, අමිත් සහෝදරයා, ඉතින් කීප දෙනෙක් එකතු වෙලා මේගොල්ලෝ මේ ඒජන්සියේ කාඩ් එකේ තම් පෙන්නනවා. ඒගොල්ලෝ ඊට පස්සේ මේගොල්ලෝ මෙතන රෑ හොයාගෙන ගිහිල්ලා මේක ඇත්ත නැත්ත හොයලා තිනවා. ඉතින් ඇත්ත නැත්ත හොයලා අන්තර්ජාලයට වීඩියෝ එක මුදා හැරලා තිනවා. දැන් අර මේ අර ඇත්ත තත්ත්වය පොඩ්ඩක් සමාජයට දැනගන්න ඕනේ. මොකද හැමෝම ඇත්ත යට ගහලා බොරුව තමයි හැමතැනම වපුරන්නේ. අපි පැත්ත ගියත් ඇත්තත් කියනවා බොරුවත් කියනවා. අපි කිසිම කෙනෙකුට සුදුනු ගන්නෑ. කියන දේ කියන්න ඕන කෙනාට මූණට කියනවා. අපිට කිසිම කෙනෙක් අදාළත් නැහැ. කිසිම ඒජන්සියකටවත් කිසිම තැනකට කඩේ යනවා නෙමෙයි. මං ඉස්සෙල්ලා වීඩියෝ එක අහන්න දෙන්නම්. ඊට පස්සේ අර වීඩියෝ එක තියෙනවා, ඒකේ ලයිව් එක තියෙනවා. වීඩියෝ එක ටිකක් දිග වෙයි, කරන්න දෙයක් නැහැ, අහන්න. මොකද මේක හැමෝම දැනගන්න ඕනේ. කුවෙට් එකට ඇහිලා ඉන්න හැමෝම ඒජන්සි වල ඉන්න කට්ටිය, ගෙදර ඉන්න කට්ටිය, ගෙවලින් පයින් ඉන්න කට්ටිය මේ වීඩියෝ එක පට්ට වැදගත් වෙයි. ඉස්සෙල්ලා අපි මේගොල්ලෝ TikTok එකට දාපු වීඩියෝ එක අහමු. මේ බලන්න අසලිය කුරුණාගල ඒජන්සිය මෙයා අසලිය කුරුණාගල එකයි අසලිය බකමූණ එකයි. මම අසලිය කුරුණාගල එකේ මේ කට්ටිය ඔක්කොම අසලිය කුරුණාගල එකේ සාකාවත් වෙන බකමූණ එක එක කෙනෙක් ඉන්නවා. ඉතින් මේ විදිහට දුක. දැන් මාසය 30 ගෙවල් වලට දානවා, අපව ගේනවා, ඒක ටේපා කියනවා, අපව ගේනවා. ඉතින් අපි ඉතින් තාම ඉන්න අනිකෙන් වෙලා දැන් බාහිරදී ඉඳලා ගියා. මෙයා ෆෝන් දෙන්නේ නැහැ. මොකද මේ අපි ෆෝන් වලින් අරමණම් කරනවලු. හදිස්සියක ඉතලට කතා කරන්න දෙහන්නේ. එයා ෆෝන් කරන් බාන්න මේ ඉන්න විදිය. මේ පොඩි චූටි කුසි කාමරයක ඉන්නේ. ඔය ඕක තමයි කණ්ඩක් නැහැ. මේ ෆෝන් ගැල ගේන සිය. මේ ඔයාලා එන කෙනෙක් ඉන්නවා නම් අසලේ එකෙන් එන්න එපා. එච්චරයි. අසලේ කුරුණාගල ඉඳන් එන්න එපා. සමීපය ෆෝන් එක දෙන්නේ හදිසිය මරුණොත් එහෙම බන්නේ නැහැ. දොර ලොක් කරලා ගිහිල්ලාලු. දොර ඇරලා ගියොත් හොඳට තියෙයිනේ. ඉතින් ඕක තමයි වීඩියෝ එක අන්තර්ජාලය තියනේ. හැම ඒජන්සියෙම නෙමෙයි, සමහරක් ඒජන්සි තියෙනවා හොයලා බලනවා, සමහරක් ඒජන්සි තියෙනවා හොයලා බලන්නේ නැහැ. අපිට කිසිම කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න බෑ. මොකද ඒජන්සියක් කියන්නේ මේ රටවල රජයත් එක්ක සම්බන්ධ වෙලා මේවට මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒවට කතා කරන්න ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තියෙනවා. ඉතින් මෙතන කතා වෙන විදිහට මේ සියලු දෙනාම තානාපති කාර්යාලයටත් කැඳවලා තියෙනවා. ඉතින් වීඩියෝ එක තියෙනවා, අපි වීඩියෝ එක බලලෙමු. හවාලි එකේ. ඉතින් අපි හොයාගෙන අදාව ඒජන්සියට ඒක ඇත්ත නැත්ත හොයාගන්න. ඉතින් ඒ වීඩියෝ කරපු සහෝදරියත් කට්ටියත් මෙතන ඉන්නවා, ඒජන්සිය කරන එයක්කත් මෙතන ඉන්නවා. ඉතින් මොනවා හරි අපි හැමදාම කතා කරන්නේ මේ විදේශගත වෙන අපේ මේ ගෘහ සේවිකාවන් පැත්ත තමයි අපි හැමදාම කතා කරන්නේ. විශේෂයෙන්ම මේ කුවෙට් එකේ මම ඒජන්සිය වලට විරුද්ධව කතා කරන මිනිස්සෙක්. ඒක හැමෝම දන්න කාරණාව. ඉතින් මේක ඇත්ත නැත්ත හොයාගන්න උවමනාව තිබ්බා. මේක තානාපති කාටද අපි දැනුම් දුන්නා. ඉතින් මෙයාලා අර එක පැත්තෙන් අපට
දෙයක් අහන්න බෑනේ. ඒ හින්දා ඇත්තම සත්‍ය කතාව මොකද්ද කියලා දැනගන්න අපට උනාව තිබ්බා. ඉතින් ඇවිල්ලා ඉතින් යාළගේ වීඩියෝ එකේ කියනවා කණ්ඩ දෙන්නේ නැහැ, නිදා ගන්න තැනක් නැහැ කියලා. ඉතින් ඒ ඔක්කොම කට්ටිය මෙතන ඉන්නවා මේ ඒ මේ කට්ටි තමයි ඉන්නේ මේ යාළගේ. ඉතින් අපි මූණු පෙන්නන්නේ නැහැ යාළම මේ ඉතින් හොඳ නැහැනේ. ඉතින් මූණු පෙන්නන්න කියන්නේ ඉතින් ඒ වීඩියෝ එක ගොඩක් වෛරල් වුණි. වෛරල් කියන තමයි අපි ආවේ හොයාගෙන. ඉතින් මේ මේජෙන්සි යාක්කා ඉන්නා මෙතන. ඉතින් මේක ඇත්ත කතාව. මේ ඒ වීඩියෝ දාපු සහෝදරියගෙන් අපි විස්තරය අහගමු. හරිද? අපි මේ ඒජන්සි වලට සුදුහුණු ගන්න ආවෙත් නැහැ. අපි මේ සහෝදර සුදුහුණු ගන්න මේක ඇත්ත දැනගන්න උමනාව තිබ්බා අපිට. ඉතින් ඇත්තම තමයි මේ කියන්න යන්නේ මේ මේ ඒජන්සිය මෙයාලා ඉතින් රැයට නිදා ගන්න මේ තැන් වල තමයි. හරිද? මේ කුඩු තියෙනවා. ඉතින් මේක ඒජන්සියක්. ගෙදරත් කට්ටියක් ඉන්නවා. අර ගීබී එක පෙන්නන්නෙත් මේ ටික තමයි පෙන්නන්නේ. හරිද? ඉතින් දවල්ට එයාලා ඉන්නේ මෙතන තමයි දවල්ට. හරිද? මෙතන මේ කුස්සිය තියෙනවා. ඉතින් ඊට පාටියක් අඩුයි. අර මොකද දවල්ට ඇවිල්ලා කට්ටිය මෙතන මේ කුවිඩි කට්ටියනේ හින්දා හවුස් බෙල්ල ගන්න ඉන්න. එහෙම තමයි මෙතන. දැන් ඔය කණික මේ කට්ටිය ඔක්කොම මේ ගෙවල් වල රිටර්න් ආපු කට්ටිය. හරිද? රිටර්න් ආපු කට්ටිය. ඉතින් ඒ නිසා අපට මේක ඇත්ත දැනගන්න උවමනා තිබ්බා. ඉතින් අපි තරුණ පිරිසත් එක්ක ඇවිල්ලා මේක අපි බැලුවා. මේ එකණඟ කෙනෙක් තියෙනවා මේකේ. මේ යාර තියෙනවද? ඉතින් මේ ඔව් මේ ඉන්න කට්ටිය ඉතින් මෙයාලා මේ වැරද්ද ඉතින් ඒක කණ්ඩා දුන්නේ නැහැ කියලා කියනවා. ඉතින් අපි ඇවිල්ලා ඇහුවා. ඉතින් එයාලම කියනවා දැන් ඉතින් අපි මේක තර්ජනය කරලවත් මේ මොවත් කරලා නෙවෙයි. ඔයාලා එහෙම නෙවෙයි අපි. හරිද? අපි තර්ජනය එහෙනම් ඉතින් ඔයාලම විස්තරේ ඔයාලම එළියට දෙන්න. මොකද ඔයාලා කියපු දේවල් ඔයාලම නැවත ඒක හරි ගසන්න. මොකද මේ හොද කියන්න කන්න තියෙනවා අපිට නිදාගන්න තියෙනවා. අර ෆෝන් එක දුන්නත් හින්දා තරහට හිතේ තරහට කිව්වා. නැතුව වෙන දෙයක් නෑ මිස් හොඳයි. අතරම කිව්වත් මිස් හොඳයි. මගේ හිතේ තිබ තරහට අපි කිව්වා. අපි එම්බසිල කියා එතනත් අපිට ආවල් දුන්නා. මිස් ලෙක්කන ඉලක ආත දුන්නා. ඉතින් වැරදීමක් වුණා. ඉතින් අස්ලිය ගැන කියපු එක වැරදි හිතුවේ නෑ. මෙච්චරයක් මෙච්චර ලොකුවට වේ කියලා හිතුවේ නෑ. මෙච්චරම ප්‍රශ්නයක් වේ කියලා හිතුවේ නෑ. අතර මෙච්චරයක් වෙනා කරනවා නම් කවදාවත් එහෙම කරන්නේ නෑ. අපි එච්චරටම අර කියනවානේ නෝගත් මිනිස කියලා. අන් ඒ වගේ නෝගත් මිනිස කියලා තේරුමක් නෑ. සැදිය ඉස්සරම් පහට ආවා. මෙහෙම දෙයක් වුණා. හිතට බය වුණා. ගොඩක්ම ෆෝන් එක ඇතුළේ නැත්නම් මේක උනේ නැත්තම් කණ්ඩ තියනවාදත් කණ්ඩ දුන්න හොඳට. එහෙම අවුලක් නෑ. මගේ අතින් මෙච්ච ඇතට මම සමා ගන්න මට සමා දෙන්න බැරි ඒ කාට වුණත් කමන්නෑ. ඉතින් ඒවට මම සමා ඉල්ල නැඳ සමා මම මිස්ක සමා ඉල්ල නැඳ ඒ කවුරුත් දැක්ක නෑ. ඒ වුණාට අස්ලියකේ කියපු වචනට මට සමා වෙන්න ඒ සර් හොඳයි. අතන මාත් එක්ක කතා කරා. වෙන කවුරුන් නම් එහෙම කතා කරන්නේ මට වුණා හප්පෙන් බයිනවා. ඒ සර් හොඳට කතා කරා මාත් එක්ක. ඒ කතා කරා මට අවල් දුන්නා. හින්දා මම මගේ අතින් වැරද්දක් වුණා නම් ඉතින් අපි හැමෝම මේ කුවෙට් එකේ ඕන ප්‍රශ්නයකට කතා කරන කට්ටියක් තමයි අපිත් මල්ලිත් ආවා. සුල්තාන් අය ඉන්නවා. හරිද? අපේ චන්දර ඉන්නවා. ඉතින් මේ අපි හැමදාම ඉන්නේ මේ ගෘහ සේවිකාවෝ
විදිහට තමයි කතා කරන්නේ මේ ක්විට් එකේ කාටට අසාධාරණයක් වුණොත් පළමුව මම කතා කරනවා හරිද ඉතින් මෙතන වෙලා තියෙන ප්‍රශ්නේ අලුතෙන් එන ගෘහ සේවිකාවෝ ඉන්නවා මේ තැන් වලට ඒ එන කට්ටියයි පරණ කට්ටියයි එකට එකතු කරන්නේ නැහැ මොකද මොකද හේතුව එකතු කරන්න තියෙ හේතුව මොකද මෙයාලා ගෙවල් වලට ගිහිල්ලා නැවත එන කට්ටිය අර කට්ටිය අලුතෙන් එන කට්ටිය ඉතින් ඒ හින්දා මෙයාලා යන එකතු කරන්න තියෙ හින්දා අලුත් කට්ටිය ගෙදර තියලා පරණ කට්ටිය ඔෆිස් එකේ තියනවා හරිද ඉතින් එහෙම එකක් තමයි තියෙන්නේ ඉතින් ඒ හින්දා අර දැන් අලුතෙන් එන කට්ටියට දැන් මේ කට්ටිය මුහුර මූ කරපුවාම අවිස්තර අහනවනේ ගෙවල් ලෝ කොහමද ඔයාලා කොහමද ගින්නවන්ද ඊට පස්සේ අර අර අලුතෙන් එන කට්ටිය නිකන් ලංකාවේ දරුවෝ දාලා ඈ අම්මලා දාලා තනි කරලා එන මිනිස්සු මේ අපේ ඉන්න මිනිස්සුත් ඒ කට්ටියක උළු අවුල් කරොත් එතන ප්‍රශ්නයක් ඇති වෙනවා ඉතින් ඒ හින්දා ඉතින් මේ දෙගොල්ල දෙපැත්තට කරලා තියෙනවා මොකද රිටර්න් යන්න ළමයි අනික විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ක්විට් එකේ ඒජන්සි වල මොනවාරි ප්‍රශ්නයක් වුණාම ගෙදර කරදරයි නම් හරිද මාස 6ක් ඉන්න ඕන කණ්ඩ රැතත් හෝ බොණ්ඩ රැතත් මාසයක් අනිවාර්යෙන් ඉන්න ඕන ඒක අපි දැකපු කාරණාවක් හැබැයි මේ අපි මේ කවුරුත් දන්නවා මේ අපි කිෂ්ටෝපරයගේ ඒජන්සිය ඉතින් මේ මේ අක්කා ඒ ළමයි ගන්නවා හරිද ඇත්තම ගන්නවා ප්‍රශ්නය මාස 6ක් ඉන්න කියන්නේ නැහැ එයා අනිවාර්යෙන් ගෙදර ප්‍රශ්නයක් නම් ඒ ළමයි අරගෙන එනවා ඇත්තම මේක ලොකු දෙයක් හරිද හොඳ දෙයට හොඳ දෙයි හොඳයි කියන්න බෑ හැම එකකටම ඇඟිලි දික්කන්න බෑ ඉතින් ඒ හින්දා ඉතින් ඒ නංගිලා පොඩි වරදකට තමයි මේ ප්‍රශ්නේ ඇති කරලා තියෙන්නේ ඉතින් මේ අස්තියක මොකද ඒ නංගිත් පොළොන්නරු මහත් පොළොන්නරු මොනසි ඉතින් ඒ හින්දා මේ මේකට අපිට හොයාගන්න ආවි මේ ප්‍රශ්නේ මොකද්ද කියන මොකද අපි ක්විට් එකකින් හින්දා මෙයාලා මේ වගේ වීඩියෝ එකක් දාපු හින්දා අපිට හිතුණා මේක හොයාගන්න ඕනේ කියන එක ඉතින් මේකේ මේ වගේ දේවල් වලට කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ ඉතින් අපි ඇවිල්ලා ඉදිරිපත් වෙලා අපේ රටේ ඉන මේ සහෝදරයන්ට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අපි ඉන්නේ ඒ අයගේ පැත්තේ හරිද ඒජන්සි කට්ටිය රකින්නේ නැහැ කවදාකවත් හැබැයි ඇත්තද සාධාරණ දේ කතා කරන්න වෙනවා අපිට හරිද ඉතින් ඒ හින්දා මේ අපි කවුරුත් දන්නවා මේ ක්‍රිස්ටෝපර් අයගේ මේ එක මේ ඉතින් එයාගේ ඒජන්සිය මේක ඉතින් ඒ හින්දා පස්සේ තමයි දැනගත්තේ ඉතින් මේ කට්ටිය ඔක්කොරම කණ්ඩ බොණ්ඩ හැමදේම තියෙනම ටෙලිෆෝන් ප්‍රශ්නයක් නිසා තමයි වෙලා තියෙන්නේ ටෙලිෆෝන් එකක් කියන එක ලොකු විනාශයක් නේද පොඩ්ඩක් එහාට මෙහාට වුණාම කවුරු හරි මිෂින් වෙනවා මෙහේ හරි ඔව් ඉතින් ඒ හින්දා එයා ඒ අරස්සා මෙයාලගේ අරස්සාවට මිසක් මේ ටෙලිෆෝන් එක කරන් තින්නේ ඒකට ඉතින් මේ කෑම බීම දෙන්නේ නැහැ නිදා ගන්න තැන් නැහැ කියන එක තනි කර බොරුවක් ඉතින් ඇයිලා දැක්කට පස්සේ අපි ඒක දැක්කා ඉතින් අපි ආවයි ප්‍රශ්නේ බලන්න ළමයි කට්ටි ඉන්නා මේ අක්කා මේ කතරගම බක්ක කෙනෙක් ඉන්නවා ලංකාවට යනවා හෙටද කොහෙද ඉතින් තානාපති කාට කට්ටි ඔක්කොම එකන් ගිලා තිනවා ඉතින් වැරදි තින්නේ ඇත්තට අපේ කට්ටියගේ විශේෂයෙන්ම කියන ක්විට් එකට එනකොට මැද ප්‍රතිගෙන මෙතන එනවනම් විශ්වාසවන්ත ඒජන්සියෙන් එන්න හරිද ඇවිල්ලා තමන් එන කාරණාව තමන් ලංකාවේ නම් රටකට එන්න මොකටද ඒ කාරණාව ඉෂ්ට කරගන්න අනික මේ වීඩියෝ එක ෂෙයා කරන්න මේ මොකද මේ රටට ආවම සමහර කාන්තාවන්ට වෙන වෙන දේවල් තමයි ඔළුවට එන්නේ මාස දෙක තුනද ළමයින්ගේ තමන්ගේ ළමයි අමතක වෙනවා තමන්ගේ මහත්ය අමතක වෙනවා එහෙම පිළිසක් මේ ක්විට් එකේ ඕන තරම් ඉන්න අපි දැකලා තියෙනවා ඉතින් ඒ හින්දා අපි ආව ඇවිල්ලා මේ වැඩේ බැලුවා ඉතින් ඒ ළමයින්ට ප්‍රශ්නයක් නැහැ ටෙලිෆෝන් ප්‍රශ්නයක් තමයි තිබ්බේ. ඉතින් හැමෝටම කියනවා හොඳ තැනකින් එන්න. ඉතින් මේ ඇත්තටම ගොඩක් වටින දෙයක් මෙයා කරනවා මේ අක්කා මේ ළමයි මාස 6ක් තියන්නේ නැතුව ළමයින්ට ගෙදර කරදරයි නම් ආපහු ඒ ළමයා ගෙදරට ගේන එක. ඇත්තට ඒක වටිනා සමහරක් ඒජන්සි වල මාස 6 ඉන්න කියනවා කණ්ඩත් නැහැ බොණ්ඩත් නැහැ කොහොම හරි මාස 6 ඉන්න කියලා කියනවා. හරිද ඒක කාටවත් නැහැ බෑ කියන්න බෑ. ඉතින් ඒ හින්දා ඔන්න අපි ඇවිල්ලා ඒ ප්‍රශ්නේ විසඳගත්තා මේ එහෙනම් බොහොම ස්තුතියි මොටම ජය වේවා ඔන්න ඔක තමයි විස්තරේ මේ මගේ channel එකටත් ඇවිල්ලා කවුද comment දාලා තිනවා මේ අවාලි වල මෙහෙම කට්ටියක් මාසයක් තිස්සේ හිර වෙලා ඉන්නවා කියලා
ඉතින් දැන් ඔයගොල්ලන්ට වීඩියෝ එකෙන් පස්සේ ඔක ඇත්ත නැත්ත තේරෙන්නේ නැති දායබර අම්මේ තාත්තේ හොඳට මතක් කරලා තියාගන්න මේ මේ මෙතන පොඩ්ඩක් මේ රටාවෙන් පස්සේ පොඩ්ඩක් හොඳට මෙතන තියාගන්න මොකද මෙතන හරියට තියාගත්තේ නැතු වුණොත් අපිට මේ රටවල වැඩ කරන්න බෑ සමහරක් විට අපිට තාඩන පීඩන ගර්ජන තර්ජන ඔක්කොඩම ඉවසගෙන ඉන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා ඉතින් අර කිව්වාගේ අනිවාර්යෙන් ඔයා මාස 6ක් ඉවසගෙන ඉන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට පොළොයන් දෙයක් තියෙනවා ඒජන්සියෙන් කරයි මොකද අපි කවදාකවත් දැන් සමහරව අපිට කියනවා ඇයි ඕගොල්ලෝ මොනවාරි වීඩියෝ එකක් දැම්මෙන් පස්සේ ඒජන්සියේ නම දාන්න නැත්තේ කාගෝ එකේ නම දාන්න නැත්තේ ආයතන වල නම දාන්න නැත්තේ ඒක එතන තියෙන ප්‍රශ්නේ දන්නේ අපි විතරයි මොකද අපි තානාපතිතුමා හම්බලා කතා කරලා තියෙනවා ඉතින් මේ YouTube එක සම්බන්ධයෙන් අපි කීපලකේ කතා කරලා තියෙනවා ඉතින් ඊට පස්සේ මොනවාරි වුණාන් පස්සේ නීතිමය කටයුතු පැත්තට ගියොතින් අපි විතරයි ඒවට යන්නේ ඔය වදන් දෙන කවුරුත් ඔවට යන්නේ නැහැ. ඒ හින්දා දයාබර අම්මේ තාත්තේ හොඳට සී කල්පනා අතර වැඩ කරන්න අන්තර්ජාලයට වීඩියෝක් මුදා හරිනවා නම් 10000 වාරයක් හිතන්න. ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ හැම ප්‍රශ්නකටම උත්තර මේ රටේම විසඳ ගන්න පුළුවන්. ඒවට නීතිමය පැත්ත තියෙනවා. හැබැයි ඕගොල්ලෝ හිතන තරම් ඉක්මනට මේ දේවල් වෙන්නේ නැහැ. ඒවට නීතිය ක්‍රමයකට තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට මොනවා හරි පණිවිඩයක් ලැබෙන්නේ නැති කියලා පරිස්සමෙන් ඉන්න හැමෝටම මේ වීඩියෝ එකකින් සරණයි හැමෝටම